ஃபிலிம் சைடு டிவி சீரிஸோட காமிக் கூட அமௌண்ட்டமாக எப்போ அடுத்த ஒரு வெடி வெடி ஃபிலிம்ஸ் டிவி சீரிஸ் காமிக் ஏமா ஹாம்பே சுபம் சுபாலுத்தான் மூலியமாக பிரார்த்தனை கிடக்கா இது தெதாஸ் விசேகாரு டிசி ஃபைவ் ஃபிலிம்ஸ் அப்போ ஒவ்வொரு மூலியமாக பலாகின வீடியோ கார்டு ஓ ஹமோம அப்போ பலாகின பழனி வீடியோ கதமே அப்போ டிசி ஃபைவ் ஃபிலிம்ஸ் கேலண்டர் ஏமாத்தா தெதாஸ் விசேகாரு சுப்ரீமா ஃபேமஸ் மனோதை கேளாத்தமே ஒரு கட்டே மூலியமாக பலாகின ඉතින් මේ 2021 අවුරුද්දේ 2021 අවුරුද්දේ වගේම මේ ආපු ෆේමස් ටීවී සීරීස් ට්‍රේලර් බෙඩ්රූම් ගැන හැම දෙයක් ගැනම කතා කරන්න විස්තර දැනගන්න තවත් ආස නම් ඔයාලා හැමෝටම මතක් කරා තාම අපේ සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යෙන් පල්ලෙහාට දෙන අතපාඩ බටන් එක වලට සබ්ස්ක්‍රයිබ් කරන්න ඒ වගේම Facebook Instagram Twitter පැත්තේ ඉන්නවා නම් TC5 films කියලා සර්ච් කරලා අපිව ෆලෝ කරන්න කියලා මතක් කරනවා එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අපි කෙලිමු 2021 අවුරුද්දේ නම් සුපිරිම ෆේමස් මොනවද කියලා බලන්න ඉතින් මේ පාර නත්තල්ට හරිය අපුරු තෑග්ගක් මට අයිම් කොමික් එකෙන් එවලා තිබ්බා එකක් නෙමෙයි තෑකි දෙකක් නෙවලා තිබ්බා ඉතින් එයාලා කියන විදිහට මේක ඉතාලි මැටීරියල් එකක් ඒ වගේම තමයි මේක print එකක් අපි normal දකින්න print වලට තම හොඳ print එකක් කියලා තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ ඉතින් මේ අයිම් කොමික් එක ගාව ඕගලන්ට ඕනම විදිහේ Marvel DC ද Mortal Kombat ද මේ වගේ ගොඩක් designs ඒගොල්ලන් ගාව තියෙනවා ඒ වගේම ඔයාලට කැමති නම් customize කරලත් මේගොල්ලන්ට කියලා shirt design කරගන්න පුළුවන් ඉතින් හරි අපුරු ඩිසයින් වගේ තියෙන අපරුන් කියලා චෙක් අවුට් කරන්න මම ඒගොල්ලන්ගේ සෝෂල් මීඩියා වල ලින්ක් පල්ලෙහා දාලා තියන්න. ඉතින් thank you on comic එකට මට මේ තුන ටැග්ගට. ඉතින් 2021 අවුරුද්ද අපිට පටන් ගන්න තියෙන්නේ හොරර් මූවී එකක ගේ තමයි ස්ක්‍රීම් මූවී එක. ඇත්තටම කිව්වොත් මේක ස්ක්‍රීම් මූවී එකේ පස් වෙන්න තමයි අපිට 2022 ජනවාරි 14 බලන්න පුළුවන් වෙන්නේ. 2011 පස්සේ කියන අවුරුදු 11 ක විතර බ්‍රේක් එකකින් පස්සේ තමයි අපිට ස්ක්‍රීම් මූවී එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඕන හොරර් ෆිල්ම්ස් වලට ආස කරන කට්ටියට අපිට මේ අවුරුද්ද හොරර් මූවී එකකින්ම පටන් ගන්න පුළුවන්. ඉතින් 2022 අවුරුද්දේ ඊළඟට කතා කරන්න තියෙන්නේ හරි අපූර්ව මූවී එකක්. එහෙමද Marvel මූවී එකක්. හැබැයි Marvel කෝර මේක MCU එකට අයිති මූවී එකක් නෙමෙයි. Marvel Sony ද එකතු වෙලා කරන මූවී එකක්. ඒ තමයි Mobius මූවී එක. ඊට පස්සේ මේ වෙනම Spider-Man No Way Home මූවී එක බලලත් ඇති. ඒ වගේම Venomless ද අපි කනච් මූවී බලලා ඇති. ඉතින් මේ මූවීස් බලමු ගන්න තේරෙන දේ තමයි මේ Sony ලා හරි අපූර්ව විදිහට මේ Spider-Verse එක ගොඩනගනවා කියන එක ගැන. ඉතින් Mobius කියන්නේ කවුද කියලා අපි වෙනම වීඩියෝ එකේ මීට අවුරුදු දෙකකට විතර කලින් කරා. බලමුද කට්ටිය අනිවාර්යෙන් බලන්න. ඉතින් මේ Mobius මූවී එකේදී අපිට අනිවාර්යෙන් ප්‍රශ්නයක් තියෙනවා මේ Mobius ඉන්නේ අපේ ටෝබිගේ යුනිවර්ස් එකේද ඇන්ඩ්‍රූගේ යුනිවර්ස් එකේද ඒ වගේම තමයි අපේ ටොම් හොලන්ඩ්ගේ යුනිවර්ස් එකේ කියන මේ හැම දෙයකටම උත්තරේ අපිට Mobius මූවී එකේදී බලන්න හම්බ වෙවි. ඉතින් ජනවාරි 20 තමයි අපිට Mobius මූවී එක බලා ගන්න පුළුවන් වෙන්නේ. දෙන්ට හම්බෙන ආරංචි කරනවා මේකේ රන් ටයිම් එක පැය විනාඩි 48ක් විතර තමයි ආරංචි වෙන්නේ. ඉතින් ජෙරඩ් ලෙටෝ තමයි අපිට Mobius විදිහට මේ මූවී එකේදී බලා ගන්න පුළුවන් කමක් හම්බ වෙන්නේ. ඉතින් ඊළඟට කතා කරන්න තියෙන මූවී එක තමයි ද කින්ස් ඩෝටර් කියන මූවී එක. මේක 1997 දී ආපු ද මූන් ඇන්ඩ් ද සන් කියන නාවලයක බේස් කරගෙන එන මූවී එකක්. ඉතින් මේක ඇක්ෂන් වගේම ෆැන්ටසි කැටගරියකට තමයි අයිති වෙන්නේ. මේ විශේෂත්වය තියෙන මේක හදන්න පටන් ගන්න දින 2014 දී අවුරුදු 7කට විතර පස්සේ තමයි අපිට මේ මූවී එක 2022 අවුරුද්දේදී බලා ගන්න පුළුවන් කමක් හම්බ වෙන්නේ. ඉතින් 2021 අවුරුද්දේ යන ජනවාරි වල එන ටොප්ම මූවීස් තුනගෙන තමයි මම මේ කතා කරේ නේද. ඉතින් ඊළඟට අපි යන්න තියෙන්නේ ඊළඟ මාසෙට. එහෙම තමයි. එහෙම නැත්නම් පෙබරවාරි මාසෙට. ඉතින් පෙබරවාරි මාසයේ අපිට මුලින්ම බලා ගන්න පුළුවන් වෙන්නේ ඇස්ට්‍රොනොමි පැත්තට බර කෙනෙක් නම් ගොඩක් කට්ටිය ආසෙන මූවී එකක්. ඒ තමයි ද මූන් ෆෝල් කියන මූවී එක. ඒක මේක ලංකාවේ නිදහස් දවස. එහෙම නැත්නම් පෙබරවාරි 4 වෙනිදා තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ හඳ පෘථිවියට වැටෙන්න එන එක මේ NASA ආයතනය මොනවද කරන්නේ කියන එක තමයි අපිට මේ මූන් ෆෝල් මූවී එකේදී බලා ගන්න පුළුවන් කමක් හම්බ වෙන්නේ. ඉතින් මේක බජට් එක විදිහට මිලියන 150ක විතර හොඳ බජට් එකක් තිබිලා තියෙනවා. ඉතින් බලමු අපි මූන් ෆෝල් මූවී එක කොයි වගේ මූවී එකක් වෙයිද කියන එක ගැන. ඉතින් ඊළඟට කතා කරන්න තියෙන තව හරිය අපූර්ව මූවී එකක් මේක පෙබරවාරි මාසේ නම් තවත් හරිය අපූර්ව මූවී එකක්. ඒ තමයි ඩෙත් ඔන් නයිල් කියන මූවී එක. ඉතින් මේකට රංගනෙන් දායක වෙන්නේ අපි හැමෝම ආදරය කරන කැරක්ටර් එක විදිහට ගැල් ගැඩට්. ඉතින් මේ මූවී එකට බේස් වෙන්නේ මේ නයිල් නදියට මදු සමයෙන් ගත කරන්න යන කපල් එකක් වටා. ඉතින් මේ කපල් එකට නොහිතපු විදිහට මේගොල්ලන් මේ ගමන් කරන නැවේ මිනිමරුමක් සිද්ධ වෙනවා. ඉතින් මේ මිනිමරු කෙනා කවුද මිනිමරුවක් කවුද කියන එක හොයාගන්න
හැටි අපිට මේ Death of Nile movie එකේදී බලා ගන්න පුළුවන්කම හම්බ වෙවි. මේ movie එක අපිට පෙබරවාරි 11 වෙනිදා තමයි බලා ගන්න පුළුවන්කම හම්බ වෙන්නේ. පෙබරවාරි මාසේ නැත්නම් 2021 අවුරුද්දේ මුල් කාලේ ගොඩක් කට් හොප් තියන තවත් movie එකක් පෙබරවාරි 18 වෙනිදා රිලීස් වෙන තමයි Uncharted movie එක. ඉතින් මේක game එකක් ආශ්‍රයෙන් තමයි නිපද වෙන්නේ. නැත්නම් game එකක් ආශ්‍රයෙන් තමයි මේක movie එකට එන්නේ. ඉතින් මේ රංගන දායක වෙන්නේ අපේ Spider-Man මතම Tom Holland. ඉතින් ගොඩක් කට් බලාගෙන ඉන්න මේ movie එක සාර්ථක movie එකක් මේ කියලා. ඉතින් games වලට ආදරේ කරන කට්ටියට Uncharted game එක රාශි කර කට්ටිය Tom Holland ආදරේ කරන කට්ටියට අනිවාර්යයෙන්ම ඔන්න මාක් කර තියාගන්න ඕන දවසක් තමයි පෙබරවාරි 18 කියන්නේ. ඉතින් 2021 අවුරුද්ද අපි ඊළඟ මාසෙට හිමිදක්. ඒ තමයි මාර්තු මාසේ. ඉතින් මාර්තු මාසේ තමයි මේ 2021 අවුරුද්ද මුල් භාගයේ ගොඩක් කට්ටිය වැඩිම හයිප් එකක් තියෙන ගොඩක් කට්ටිය බලාගෙන ඉන්න මූවි එකක් රිලීස් වෙනවා. මේ මාසේ DC fansලට ගොඩක් හොඳ මාසයක් මේ. ඒ තමයි The Batman movie එක. ඉතින් Matt Reeves-ගේ අධ්‍යක්ෂණයෙන් රීමික් නැත්නම් අලුත් movie එකක් අලුත් Batman movie එකක් ඉදන් අපිට මේකට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක Batman-ගේ තරුණාවදී තමයි අපිට බලා ගන්න කියන්නේ Batman වල දෙවෙනි අවුරුද්ද වගේ තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක Batman විදිහට Robert Pattinson-ව තමයි බලා ගන්න පුළුවන්. ඉතින් අපි trailer breakdowns කරලා තිනවා. ඉතින් මේ movie එකේදී අපිට Batman, Catwoman, Penguin වගේ characters බලා ගන්න පුළුවන්කම හම්බ වෙවි. ඒ වගේම මේකේ main villain විදියට අපිට Riddler කියන character තමයි බලා ගන්න පුළුවන්කම හම්බ වෙන්නේ. ඔන්න ඉතින් The Batman movie එක බලන් ඉන්න කට්ටියට අනිවාර්යයෙන්ම මාර්තු මාසේ විශේෂ මාසයක් වේවි. ඉතින් animations movies වලට ආදර කරන කට්ටියකට හරි අපූර්ව movie එකක් එනවා මාර්තු 11 වෙනිදා තමයි The Turning Red කියන movie එක. ඉතින් මේ movie එකේදී අපිට බලා ගන්න පුළුවන් වෙන අරුදු 13ක කෑනලාමේ මේ ලොකු ටෙඩි බෙයා කෙනෙක් නැත්නම් බෙයා කෙනෙක් බවට පත් වෙන විදිය. ඉතින් මේක animation movie එකක් විදියට අපිට මාර්තු 11 වෙනිදා බලා ගන්න පුළුවන්කම හම්බ වෙවි. මාර්තු මාසේ තවත් හොඳ movie එකක් විදියට මම දගෙන The Lost City කියන movie එක. ඉතින් මේකේ cast එක ටික හොඳ cast එකක් තමයි ඉන්නේ. Brad Pitt වගේම අපේ Harry Potter Daniel වගේ කට්ටිය තමයි අපිට මේ movie එකේදී බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක කතුවරියක් වටා ගෙතන කතාවක්. ඉතින් ඇගේ පොත්වල තිබ්බ මේ නගරයක් ගැන සහ මේ යාගේ පොත්වල විච්ච චරිතයක් වටා තමයි අපිට මේ ෆිල්ම් එක නැත්නම් මේ මූවි එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් 2021 අවුරුද්දේ හොඳ මූවි එකක් වෙයි කියලා හිතන්න පුළුවන් එක මූවි එක තමයි මේ Lost City කියන්නේ. ඉතින් 2021 අවුරුද්දට දාන්න පුළුවන් තවත් හොඳ මූවි එකක් නැත්නම් 2022 අවුරුද්දේ ඊළඟ මාසේ එන තවත් hypeful movie එකක් තමයි Sonic දෙවෙනි movie එක. ඉතින් Sonic පළවෙනි movie එක ඔයගොල්ලෝ ගොඩක් කට්ටිය බලලා ඇති. ඉතින් මේ movie එකේ දෙවෙනි movie එකේ average විදියට ඔයගොල්ලෝ හැමෝම දන්නවා Sonic දෙවෙනි movie එකක් යනවා කියලා. ඉතින් මේ වෙනකොට trailer එකත් release කරලා තියෙනවා. ඉතින් Sonic දෙවෙනි movie එකේදී අපේ robotic කරන නැත්නම් robotic අලුත් character එකක් හම්බලා තියෙනවා. තමයි Knuckles කියන character එක. ඒ වගේම තමයි අපේ Sonic Tally-ව හම්බෙලා තියෙනවා. ඉතින් Sonic දෙවෙනි film එකත් ඉතාම සාර්ථක movie එකක් වෙයි කියලා හිතන්න පුළුවන් 2022 අප්‍රේල් මාසේදී. ඉතින් මේ Sonic movie එක release වෙන අප්‍රේල් 8 ඒ වගේම මම ඊළඟට කතා කරන movie එකත් release වෙන අප්‍රේල් 8 තමයි Ambulance කියන movie එක. ඉතින් මේ movie එකත් plot එක දෙන තමයි movie එක ගැන කතා කරොත් මේ movie එකේදී අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ දැන් බැංකුවක් කොල්ල ගන්න සහෝදර දෙන්නෙක් සහ මේගොල්ලන් අන්තිමට පලා යන්න ක්‍රමයක් නැතුව මේ Ambulance එකක යන කතාව තමයි අපිට මේකට බලා ගන්න පුළුවන්කම හම්බ වෙන්නේ. ඉතින් මේකට JK වගේම Lisa වගේ characters ගොඩක් මේකට රංගන දා කරනවා. ඉතින් 2022 අප්‍රේල් මාසේ 8 වෙනිදා එන මේ Ambulance movie එකත් යම් කිසි සාර්ථක movie එකක් වෙයි කියලා දෙන්නම හිතන්න පුළුවන් මේකේ trailer එක තියා බැලුවාම. ඒ වගේම 2022 අවුරුද්දේ Harry Potter fansලට තමත හොඳ අවුරුද්ද. 2021 ජනවාරි 1 වෙනිදා Harry Potter fansලට වෙනම event එකක් තියෙනවා. Harry Potter දෙවෙනි anniversary එකේදී ගොඩක් කට්ටිය මේක film එකක් කියලා දඟන නැහැ. මේක film එකක් නෙමෙයි. මේක වෙනම fan event එකක්. ජනවාරි 2022 අප්‍රේල් මාසේ එනවා. ඔන්න Harry Potter fansලා නැත්නම් Fantastic Beasts fansලා හොඳ ආස කරන ආරම්භයක් වෙන movie එක තමයි. තමයි Fantastic Beasts අලුත්ම movie එක විදිහට The Secret of Dumbledore කියන movie එක. ඉතින් මේ movie එක අප්‍රේල් මාසේ 8 වෙනිදා තමයි මේකත් release වෙන්න තියෙන්නේ. ඉතින් මේකේ trailer එකත් මම release වෙලා තියෙනවා. හැබැයි මේකේ අපේ Grindelwald විදියට අපිට Johnny Depp නෙමෙයි බලාගන්න මෑට්ව තමයි බලාගන්න පුළුවන්. ඉතින් එයාගේ social media account මේ වෙනකොට fansලා තරහ ගිහිලා විනාශ කරලා කියලා ආරංචි හම්බ වෙන බලමු. අපේ මැට් කොහොමද Johnny Depp-ගේ මේ Grindelwald කියන චරිතයට පුරවන ඉස්තන පුරවන්න පුළුවන් කමක් මේ Fantastic Beasts The Secret of Dumbledore movie එකේදී හම්බ වෙයිද කියන එක ගැන. ඔන්න 2022 මේ මාසේ නම් Marvel fans ලට ඉතාම සතුටු වෙන්න පුළුවන් movie එකක් එනවා.
එතම ඩොක්ටර් ස්ට්‍රේන්ජ් මල්ටිවර්ස් ඔෆ් ද මැඩ්නස් කියන මූවී එක. ඊට පස්සේ ස්පයිඩර්මෑන් නෝ වේ හෝම් මූවී එක බලනවා අපිට ඒකෙදි ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ට්‍රේලර් එක බලා ගන්න පුළුවන් මේ ට්‍රේලර් ෆීස් කරලා තියෙනවා. ඉතින් දෙන්න ගොඩක් රූමර්ස් තියෙනවා මේ මූවී එකේ විවිධ විවිධ කැරක්ටර්ස් අපිට X-Men වල දකින්න මුච්ච කැරක්ටර්ස් ඒ වගේම මේ ටෝබි මැග්ගෝ ආයෙත් මේ මූවී එකේ මේ වගේ ගොඩක් කැරක්ටර්ස් අපිට මේ මූවී එකේ බලා ගන්න පුළුවන්කමක් හම් වෙයි කියලා. ඒ වගේම Avengers Endgame එකේ වගේ ෆයිනල් බැටල් එකක් මේ මල්ටිවර්ස් ඔෆ් මැඩ්නස් මූවී එකේදී බලා ගන්න පුළුවන්කමක් හම් වෙයි කියලා ආරංචි වෙනවා. ඉතින් මේ මාසේ 6 වෙනිදා තමයි මේ මූවී එක රිලීස් වෙන්නේ. ඒ වගේම මේකේ අධ්‍යක්ෂක අපේ ස්පයිඩර්මෑන් ටෝබිගේ ස්පයිඩර්මෑන් ට්‍රයිලොජි එක අධ්‍යක්ෂක කරපු සෑම් රයිම තමයි මේ ඩොක්ටර් ස්ට්‍රේන්ජ් මල්ටිවර්ස් ඔෆ් මැඩ්නස් මූවී එක ඩිරෙක්ට් කරන්නේ. ඒ වගේම මේ 2022 මේ මාසේ වෙන තවත් මූවී එක තමයි Top Gun 2 කියන්නේ. ඉතින් මේකත් 2019-20 ඔක්කොම කල් දීලා තමයි ඔන්න 2022 මේ මාසෙට ඇවිල්ලා තියෙනවා. Tom Cruise අලුත්ම මූවී එක මේක Top Gun 1 එක ගොඩක් කට්ටිය බලලා ඇති. ඉතින් ඔන්න Top Gun 2 මූවී එක 2022 මේ මාසේ රිලීස් වෙනවා. 2022 අවුරුද්දේ ඔන්න DC ෆෑන්ස්ලාට රිලීසන දෙවෙනි මූවී එක මේක animation මූවී එකක්. ඊළඟ මේ DC Pets ලා ගැන කතා අපේන DC League of Super Pets කියන මේ මූවී එක මේ මාසේ තමයි රිලීස් වෙන. මේ 20 තමයි රිලීස් වෙන තියෙන. ඉතින් මේකට හඬ දායකත්වයෙන් එනවා ඩ්වෙන් ජොහන්සන් ඒ වගේම කෙවින් හර්ට් ඒ වගේම කෙනු රිවර්ස් වගේ කට්ටිය මේකේ හඬ දායකත්වයෙන් දැකන. ඉතින් animation movies වලට ආදරය කරන කට්ටිය DC animation වලට ආදරය කරන කට්ටියට ඔන්න හොඳ මූවී එකක් මේ මාසේ රිලීස් වෙනවා. ඒ වගේම තමයි ජෝන් වික් 4 වෙනි මූවී එකත් රිලීස් වෙන තියෙන්නේ මේ මාසෙම. ඉතින් මේකට තාම රිලීසින් ඩේට් එක හරියට කන්ෆර්ම් වෙලා නැහැ. දෙන්ට මේ මාසේ 27 විදිහට තමයි අපිට ජෝන් වික් 4 මූවී එක බලා ගන්න පුළුවන් කමක් හම්බ වෙන්නේ. ඉතින් ජෝන් වික් මූවීස් වල ආදරය කරන කට්ටියට ඔන්න ජෝන් වික් 4 2022 අවුරුද්දේ මේ මාසෙදි රිලීස් වෙන්න නියමයි. ඊළඟට අපි ඊළඟ මාසය ගැන කතා කරමු. ජූනි මාසෙට ආවොත් ඔන්න ජූනි මාසේ Jurassic Park කියන ද Jurassic World එකට ආදරය කරන කට්ටියට ඔන්න අලුත්ම මූවී එකක් රිලීස් වෙනවා ජූනි මාසේ 10 වෙනිදා. ඉතින් මේක ට්‍රේලර් එක මේ වෙනකොට රිලීස් වෙලා තියෙනවා. ඉතින් මේකේ සුපර් විදියට ක්‍රිස් ප්‍රේට් වගේ තවත් ලොකු රන් කාස්ට් එකක් ඉන්නවා. ඉතින් Jurassic World එකට ආදරය කරන කට්ටියට ඔන්න සුභවසුන් ආරංචිය 2022 ජූනි මාසෙදී අපිට බලා ගන්න පුළුවන්කම හම්බ වෙවි. ඒ වගේම ටොයිස් කතාවේ ස්ප්‍රින් ඔෆ් එකක් විදිහට තවත් ඇනිමේෂන් මූවියක් ඔන්න රිලීස් කරන්න යනවා ඩිස්නේ. තමයි ලයිට් ඉය කියන මූවී එක. ඉතින් මේ මූවී එක ජූනි මාසෙ තමයි රිලීස් කරන්න තියෙන්නේ. ඉතින් ටොයිස් කතාවට ආදරය කරන කට්ටියට ඔන්න හොඳ ආරංචියක් වෙයි මේක නම්. ඉතින් ජූලයි මාසෙ ගැන කතා කරමු. ජූලයි මාසෙ ගැන Marvel DC එකට හැප්පෙන මාසයක් කිව්වොත් නිවැරදි. ඉතින් ජූලයි මාසෙ පළවෙනිදාම රිලීස් වෙන මිනියන්ස් අලුත්ම මූවී එක. ඉතින් මිනියන්ස් මූවීස් වල ආදරය කරන කට්ටිය ඔන්න ජූලි මාසේ පළවෙනිදා ලෑස්ති වෙන මිනියන්ස් අලුත්ම මූවීස් එක නැත්නම් එහෙම නැත්නම් The Minions The Rise of Gru කියන මූවී එක රිලීස් වෙනවා. ඉතින් මම කියන්නේ ජූලි මාසය කියන්නේ Marvel DC එකට හැප්පෙන මාසයක් කියලා. ඔන්න ජූලි මාසේ තමයි ගොඩක් කට්ටිය බලන් ඉන්න 2022 අවුරුද්දේ Doctor Strange න් පස්සේ තවත් පෙරලියක් වෙයි කියලා හිතන්න පුළුවන් මූවී එකක් Marvel එක රිලීස් කරන්නේ. ඒ තමයි Thor Love and Thunder කියන මූවී එක. ඉතින් මේ වෙනකොට මේක ෂූටින්ස් ඔක්කොම ඉවරලා දෙනවා. ඉතින් ට්‍රේලර් එකත් අපිට ඉක්මනට බලා ගන්න පුළුවන් කමක් හම්බ වෙවි. ඉතින් මේකේදී අපිට අපේ සුපර් හීරෝ ක්‍රිස් හෙම්සත් Thor විදියට ඒ වගේම Natalie Portman ඒ වගේම මේකේ මේන් විලන් කියන කැරක්ටරේට ක්‍රිස්ටියන් බේල්වත් බලා ගන්න පුළුවන්කම හම්බ වෙවි. 2022 හොලිවුඩ් උඩ යටිකුරු කරන සමත් මූවියක් විදිහට අපිට මේ Thor Love and Thunder මූවී එක බලා ගන්න පුළුවන්කම හම්බ වෙවි. හැබැයි Thor Love and Thunder එහෙම වෙද්දි DC ලත් ඒගොල්ලන්ගේ තියෙන සුපිරිම බෝම්බයක් වගේ තියෙන මූවියක් තමයි රිලීස් කරන්න ලෑස්ති වෙන්නේ ජූලි මාසේ. ඉතින් Thor Love and Thunder මූවියේ ජූලි 8 රිලීස් වෙද්දී ඔන්න ජූලි 29 Black Adam මූවී එක රිලීස් කරන්න ඔන්න DC ලත් ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් Black Adam විදිහට අපේ Dwayne Johnson තමයි රංගනෙන් දාය වෙන්නේ. ඉතින් DC ෆෑන්ස්ලා ලොකුම හෝප් එකක් දැන් ඉන්න මූවියක් මේක. මේ මූවී එක Dwayne Johnson රංගනෙන් දාය වෙන නිසා ගොඩක් කට්ටිය ගොඩක් හෝප් එකක් දැන් ඉන්නවා. ඉතින් අපි බලමු Black Adam මූවී එකද Thor Love and Thunder මූවී එකද ජූලි මාසේ වැඩිම පරිලිකාර මාසයක් බවට පත් කරන්නේ කියලා නැත්නම් වැඩිම පරිලිකාර මූවී එක බවට පත් වෙන්නේ මොකද්ද කියන එක ගැන. 22 අගෝස්තු මාසේ අපිට ටිකක් හොඳ මූවීස් බලා ගන්න බැරි වුණාට සැප්තැම්බර් මාසෙට එද්දී අපිට ඕගොල්ලන් ගොඩක් කට්ටිය බලාගෙන ඉන්න මූවී එකක් තමයි Mission Impossible 7 කියන්නේ. ඉතින් Tom Cruise ගේ රංගනෙන් දාගෙන මේ Mission Impossible 7 මූවී එක 2021 තමයි ෂූටින්ස් උනේ. කොවිඩ් ආසේ බොහොම මාරෙන් මේකේ ෂූටින්ස් ටික ඉවර කරගෙන තියෙනවා. ඉතින් ඕන Mission Impossible 7 මූවී එක අපිට 2022 එදී බලා ගන්න පුළුවන්කමක් හම්බ වෙවි. ඒ වගේම ශ්‍රේක් මූවී එකේ ස්ප්‍රින් ඔෆ් එකක් විදිහට පුසි ද බූට්ස් කියන මූවී එක රිලීස් වෙන්න තියෙනවා. ඉතින් මේක සැප්තැම්බර් මාසේ 23 වෙනිදා තමයි රිලීස් කරන්න ප්ලෑස්ට් වෙලා තියෙන්නේ. ස්පයිඩර්මෑන් ෆෑන්ස්ලාට තවත් සුබාරංචිය 2022 ඔක්තෝබර් මාසේ දෙනවා. නෑ ලයිව් ඇක්ෂන් මූවී ගන්න මේ මේක ඇනිමේෂන් මූවී එකක්. දෙවන හැමෝටම මතක ස්පයිඩර්මෑන් ඉන්ටු ස්පයිඩර්වර්ස් ඇනිමේෂන් මූවී එක. මේ ඇනිමේෂන් වර්ල්ඩ් එක සම්පූර්ණයෙන්ම වෙනස් කරන සමාජීය මූවී එකක් තමයි ස්පයිඩර්මෑන් ඉන්ටු ස්පයිඩර්වර්ස් කියන්නේ. ඉතින් ඒක දෙවැන්න විදිහට ස්පයිඩර්මෑන් Across the Spider-Verse කියන මූවී එක 2022 ඔක්තෝබර් මාසයේ බලා ගන්න පුළුවන්කමක් හම්බ වෙනවා. ඉතින් මේකේ ට්‍රේලර් එක පසුගිය දවස් රිලීස් කරද්දී අපිට බලා ගන්න පුළුවන් අපිට පළවෙනි මූවී එකේ දැකලා ඉන්න කැරක්ටර්ස්
ටිකක් වැඩිමල් වෙලා තියෙන ඒ වගේ මේකෙදි අපිට පළවෙනි මූවියට දැක්කට වඩා ගොඩක් ස්පයිඩර් වර්ෂන්ස් බලා ගන්න පුළුවන්කම හම්බේ කියලා දෙන්න ආරංචි හම්බෙනවා. ඉතින් 2022 ඔක්තෝබර් මාසයේ මේ ස්පයිඩර් Across the Spider-Verse කියන මූවි එක animation ලෝකේ සම්පූර්ණ වෙනස් කරන්න ඔන්න බලාගෙන ඉන්නවා. ඉතින් 2022 ජූලි මාසේ වගේම නොවැම්බර් මාසෙත් Marvel DC ලා එකට හැප් වෙන්න ඔන්න සුපිරිම බෝම්බ දෙකක් ක්ලෑෂ් කරගෙන ඉන්නවා. ඒ තමයි Marvel's release කරන ලෑස්ති වෙන Black Panther Wakanda Forever movie එක. ඉතින් Chadwick Boseman'ගේ මරණයෙන් පස්සේ Marvel Studio එක මේ Black Panther-ට කාවත් ආයේ රීකාස්ට් කරන්නවත් සහකාවත් නිකර දාන්නේ නැහැ කියන එක ගැන. ඉතින් ගොඩක් කට ප්‍රශ්න තියෙනවා මේ Wakanda Forever movie එකේදී මොකද්ද වෙන්නේ කියන එක. ඉතින් අපිට දෙන්න ආරංචි හම්බ වෙනවා මේක Neymar කියන character එක වගේම Iron Heart කියන අලුත් characters අපිට Marvel ලෝකෙට හඳුන්වලා දෙයි කියලා. ඉතින් මේ විදිහට Black Panther Wakanda Forever movie එක 2022 නොවැම්බර් මාසේ රිලීස් කරන්න බලාගෙන ඉද්දී DC fans ලා වෙනුවෙන් ඔන්න The Flash movie එක රිලීස් කරන්න බලාගෙන ඉන්නවා. ඉතින් මේ දෙපළ AC මිලගේ Flash වගේ Michael Keaton වගේ Ben Affleck ලාගේ Batman ලා වගේම Sasha Grey ලා Super Girl විදිහට බලා ගන්න පුළුවන් කමක් හම්බ වෙනවා. ඉතින් 2022 ඔන්න Marvel DC ලා හැප්පෙන තවත් බලන් ඉන්න මාසය තමයි මේ නොවැම්බර් මාසය කියන්නේ. ඉතින් 2022 අන්තිම මාසේ දෙසැම්බර් මාසෙත් ඔන්න DC fans ලාට තවත් සුභාරංචියක් හම්බ වෙනවා තමයි. Aquaman The Last Kingdom කියන මූවී එක 2022 දෙසැම්බර් මාසේ තමයි රිලීස් කරන්න තියෙන්නේ. 2019 පස්සේ තමයි Aquaman sequel එක අපිට බලා ගන්න පුළුවන්කමක් හම්බ වෙන්නේ. ඉතින් මේ වෙනකොට මේක ෂූටින්ස් වෙනවා කියලා අපිට DC fandom එකේදී අපිට බලා ගන්න පුළුවන් වුණා. ඉතින් ට්‍රේලර් එකත් අපිට ඉක්මනට බලා ගන්න පුළුවන්කමක් හම්බ වෙයි. ඉතින් මේ ජොනි ඩෙප්ගේ සිද්ධිය සහ මේ ඇම්බර් හෙඩ්ගේ සිද්ධියත් එක්ක ගොඩක් කට්ටිය බලන් ඉන්නවා මේ Aquaman මූවී එකට මොකද්ද වෙන්නේ කියන එක ගැන. ඉතින් දෙසැම්බර් මාසේ Aquaman එහෙම වෙද්දී තවත් සුපිරිම මූවී එකක් ලෑස්ති වෙන දෙසැම්බර් මාසේ ගිනියම් කරන්න ඒ තමයි Avatar මූවී එක. ඉතින් Avatar කියන්නේ 2009 පස්සේ මට මතක විදියට තමයි මේ විදියට ඒක සීක්වල් එක එන්නේ. ඉතින් මේක රූගත කිරීම මුහුද යට වුණා කියලා තමයි ජේම්ස් කැමරන් කියලා තිබ්බේ. ඉතින් ජේම්ස් කැමරන්ගේ හරි අපූර්ව සිනමා නිර්මාණයක් විදියට Avatar 2 මූවී එක 2022 දෙසැම්බර් මාසේ බොක්ස් ඔෆිස් වෙනස් කරන්න ඔන්න බලාගෙන ඉන්නවා. ඉතින් 2022 මේ වගේ සුපිරි මූවස් කොටකින් පිරිච්ච මූවී එක තමයි 2022 කියන්නේ. ඉතින් 2022 අවුරුද්ද වගේම මේ අවුරුද්දේ තීම්ස් ගැන ටීම් සීරීස් ගැන කොමික් ගැන දැනගන්න අපි සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම අපේ Facebook, Instagram, Twitter එකත් ඉන්නවනේ අපි ෆලෝ කරන්න මේ වීඩියෝ එක අගයලා වන්න ෂෙයා කරන්න. එහෙනම් ඉතින් මේ වගේම තවත් අලුත්ම සුපිරිම වීඩියෝකින් හම්බෙමු. ඉගිලෙන්න හැමෝටම ජය වේවා.